ඇගේ රංගන ප්‍රතිභාව එක් තැනකට ලඟ වී නැත. එකිනෙකට වෙනස් වූ රංගනයන් තුළින් ඇය චරිතාංග නිළියක් බවට සනාථ කර හමාරය. ඇය විටක ගම්බෙර්ලියේ නන්දා විය, තවත් විටක සරාහි සරාගේ මවිය. එසීම සඳගල තැන්නේ නන්දිකා, සඳගිරි පව්වේ හීන් නෙතනා, අවිඳු අඳුරේ නෝන මහත්ය ආදී චරිතවලට ඔක්සිජන් දී පණ පෙව්වේ රංගන ශිල්පිනියක් ලෙස ජ්‍යෙෂ්ඨත්වය අපූර්වට කියා දෙමිනි. අද එලෙස අප හඳුන්වා දෙන කතානායිකාව වන්නේ මොරින් චාරුණී. මේ දිගහැරෙන්නේ ඇගේ කතන්දරයයි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල කොරෝනා එක්ක ඔට්ටු අල්ලමින් තමයි වැඩ කරන්නේ. චන්න පෙරේරාගේ සඳුදී අරණ චිත්‍රපටයේ වැඩ කටයුතු කරනවා. එහිදී කාලෙකින් මල්ලි ෆොන්සේකා මහත්මියක ආයෙත් එකට වැඩ කරන්න ලැබෙනවා. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වාර්තා මේ චිත්‍රපටයකත් මේ දවස්වල රූගත කිරීම කරනවා. දාම් නාට්‍ය වැඩකටයුතු වගේම සුදන්ත තිලකසිරිගේ නිර්මාණයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මීට අමතරව ඉල්දෙනියායේත් වැඩකටයුතු කරනවා. ගෙවතු වගාව පොත්පත් කියවීම ව්‍යායාම් කිරීම වගේ පෞද්ගලික වැඩකටයුතුත් කරගෙන කාලය ගෙවනවා. මොරින් චරුණී කියලා හැමෝම කිව්වට උපැන්නේ තියන්නේ වෙනස් නමක් නේද? මගේ ඇත්තම නම මොරින් මොහරා. තාත්තා තමයි මටේ නම යොදන්නේ. ඇය තාත්තා කැමතිම හොලිවුඩ් නිළියක්. ඒ නිසා ඇගේ නම් මට යොදනවා. මොරින් මහරා කොහොමද මොරින් චාරුණී උනේ? කරදිය වලල්ල තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. චිත්‍රපටයේදී වගේම අසිපත මමා චිත්‍රපටයේ මාව හැඳින්වුවේ මොරින් මොහරා නමින්. ඉන්පස්සේ මා රඟපෑවා චණ්ඩියාගේ චණ්ඩියා චිත්‍රපටයේ. එහෙදී ආනන්දෙස් විජේසිරි මහතා කිව්වා මොරින් මොහරා කිව්වට එලන්සිද මැලේද බර්ගද කියලා හිතාගන්න අමාරු නිසා නම වෙනස් කළා මොරින් චාරුණී කියලා නම තියමු කියලා. එදා ඉඳන් මම මොරින් චාරුණී වුණා. ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද? මං කලාවට පිවිසෙන්නේ අහමු ලෙසින්. මගේ හොඳම යාළුවෙක් හිටියා දීප්ති කියලා. ඇය රංගනයට, ගායනයට, නර්තනයට දක්ෂ කෙනෙක්. ඇයට රංගනය ගැන ලොකු අවබෝධයක් තිබුණා. ඇය වගේම මගේ පොඩි මාමටත් කලාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඔවුන් ඉදිරිපත් වුණු සම්මුඛ පරීක්ෂණවලට මාවත් එක්කගෙන යනවා. එහිදී කර්දියවලල්ල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තේරීපත් වෙනවා. රංගනය හරිම සංකීර්ණයි. මට මේක ඉස්සරහට කරගෙන යන්න බැරි වෙයි කියලා දහස් වාරයක් හිතුණා. ආපහු වීන් ගුරු වෘත්තිය කරගෙන ඉන්නවද කියලා හිතුණා. නමුත් කාලයත් එක්කම රංගනයට හුරු වුණා. ප්‍රවීණයන්ගේ ඕදන් අනුශාසනා එක්ක කලාවේ ගැඹුර අතපත ගන්න මට හැකියාව ලැබෙනවා. ටෙලිවිෂනයේ සිනමාව තුළ මොරින් චාරුණී නම සුලභ වැහෙනවා. හැබැයි වේදිකා නාට්‍යවල ඔබේ නම ඇහෙන්නේ අඩුවෙන්. ඔව්, මම වේදිකාවට ටිකක් බයයි. වේදිකා නාට්‍ය තුළ හුව විසිල්ලක වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර එවලෙම ලැබෙනවා. මම වේදිකා නාට්‍ය පහකට ආසන්න සංඛ්‍යාවකට පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. රංගන ආරාධනා ලැබුණා. ඒත් නාට්‍ය රූගත කිරීම නිසා බොහොමයක් අවස්ථා මගහැරුණා. දැන් හිතනවා ඒ අවස්ථාවත් උදා කරගත්තනම් මට මීට වඩා සාර්ථක වෙන්න තිබුණා කියලා. මෙතේ කාපු ගමන් මග ගැන තෘප්තිමත්ද? ඔව්, කෝටි වාරයක් මං තෘප්තිමත්. මං ගැන වගේම මගේ රංගනය ගැනත්. රඟපාපු චරිතවලින් ලොකුම අභියෝගයක් දැනුනේ මොන චරිතය නිරූපණය කරනකොටද? ගම්පෙර්ලි චිත්‍රපටයේ නන්දාගේ චරිතය තමයි මෙතෙක් මට දැනුණු ලොකුම අභියෝගය. මීට පෙර ලෙස්ටර් ජේමිස් පීනිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙර්ලි චිත්‍රපටයේ නන්දාගේ චරිතය නිරූපණය කළේ පුණ්‍යා හේන්දිනි කියන ජනප්‍රිය රංගන ශිල්පිනිය. ඇය විශිෂ්ට රංගනයක් එකල සිදු කර තිබුණා. ඒ නිසා සම්මානයට පවාය පාත්‍ර වුණා. ඒ චරිතය මට නිරූපණය කරන්න ලැබීමම ලොකු අභියෝගයක්. නමුත් මං ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියා හැඟුණා ලැබුණු ප්‍රතිචාරවලින්. ජීවිතයේ අමතක නොවන සිදුවීම් තියෙනවද? මට රංගන ජීවිතයේ හැම දවසක්ම හැම මොහොතක්ම අමතක නොවන මතකයක්. මොකද මං ඒ තරම්ම රංගනයට ආදරෙයි. ඒ වගේම ගෞරව කරනවා. රූපගත කිරීම් කරන අතරතුර කරදරයට පත්වුණු අවස්ථා අනුතුරුණු වෙලාවල් ඇති නේද? ඒ මතකයන් ආවර්ජනය කළොත් රූමති චිත්‍රපටයේ රූගත කිරීම් කළා නිවස බල අයනකොට ලොකු රියානතුරකට මුහුණ දුන්නා. එහිදී මල්ලි ෆොන්සේකා මහත්මිය දරුණුවට අනතුරට ලකුණා. ඒ නිෂ්පාදකවරයාට අනතුරින් පාදය අහිමි වුණා. සුභ පාර්ථනා ටෙලිනාට්‍ය රූපගත කිරීම් කරනකොට ඔරුව පෙළිලා හැමෝම ගිලුණා. නමුත් හැමෝගේම වාසනාවට ජීවිත බේරගන්න පුළුවන් වුණා. පවුලේ විස්තර කොහොමද? අම්මයි තාත්තයි මල්ලි ලොකු නංගි පොඩි නංගි. ඒ මගේ පළමු පවුල. ඉන්පස්සේ මගේ පවුල ගොඩනැගින්නේ මගේ සැමියා ගිහන්, නංගිගේ සැමියා අතුල, මගේ පොඩි නංගිගේ සැමියා සරත්, මගේ මල්ලිගේ බිරිඳ චම්පා, මගේ දුව ජනනි වගේම මගේ සහෝදර සහෝදරියන්ගේ දුවලා පුතාලාවත් එක්ක.
මං ඒ අයව ආදරෙන් මතක් කරනවා. මේ සියලු දෙනාගේම ආදරය ආශිර්වාදයේ නොමැතිනම් මට මේ තරම් දිගු ගමනක් එන්න ලැබෙන්නේ නැහැ. තාමත් ඔබ ඔබව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.